ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩුකාරවරුන් අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ගුරුහිඟිය පියවීම හා උරුමය සින්නක්කර ඔප්පු වැඩසටහන කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. ග්‍රාම නිලධාරීන්ටද අමතරව තවත් කණ්ඩායමක් වෙත බලය පවරා උරුමය වැඩසටහන කාර්යක්ෂම කිරීමට ජංගම සේවා ක්‍රියාත්මක කිරීමේ හැකියාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරි ඇති වගකීමද ජනාධිපතිවරයා සිහිපත් කළා. ගුරුහිඟිය පළාත් මට්ටමින් පියවා ගැනීමට කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා මෙහිදී සඳහන් කළා. ගුරු සේවා ව්‍යවස්ථාවට විභාග පවත්වලා දැන්ට දීපු සහ ඊළඟ සති දෙක තුන ඇතුළත දීමට නිමිත මුළු සංඛ්‍යාව 11048ක් උපාධිධාරීන්. එහෙම දුන්නහම පස්සේ විදුහල්පති සේවයේ පුරප්පාඩු 4672ක් පෙරෙව්වහම එතනින් උසස් වීම ලැබපු අය වෙනුවෙන් තව කොටසක් ඉතුරු වෙනවා. ඒ කොටසත් එක්ක පළාත් සභාවෙන් වාර්තා කරලා තියෙන මුළු ගුරු හිඟේ 8139ක්. මෙතන 22000න් ඇටච් කරලා හිටපු 5000ක් විතර මේ 11048 තුළ පත්වීම් ලැබුවා. දැන් එතනින් ඉතුරුලා තියෙනවා 17000. ගුරුවරු හැට පත්වීම් ලැබුණේ නැති වුණාට ඒ අය ගුරු කාඩරයකට අයිති නැහැ. නමුත් 17000ක් එතන ඉන්නවා පාසල්වල. ඒ අර්ථයෙන් ගත්තොත් ෂෝටේජ් එකක් තියෙන්න බෑ විෂය වර්ග කීපයකට හැරුණා. ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු හිඟයක් තිබ්බා. අපි කැබිනට් එකෙත් කතා කළා. ඒ නිසා අතිගුරු ජනාධිපතිතුමන් මමත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒ අනුව ඉංග්‍රීසි මාධ්‍ය විශ්‍රාමකීය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවලා ඒ අයව කොන්ත්‍රාත් පදනම් මත අඩුම තරමේ අවුරු තුනක් බඳවා ගන්න කටයුතු කළා. දැන් ඒකේ කටයුතු කෙරීගෙන යනවා. ඊට අමතරව ලබන 3 වෙනිදා වෙනකොට අපිට ජාතික පාසල් සඳහා කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි, මැත්ස්, ටෙක්නොලොජි ඇන්ඩ් ෆොරින් ලැන්ග්වේජස් 2100ක් පත්වීම් දෙන්න මේ වෙනකොට අපි ඉන්ටර්වියු කරලා ඔක්කොම කරලා මාක්ස් යවලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවට. ෆයිනල් මාක් එක අහම පත්වීම් දෙන්න පුළුවන්. ඊට අමතරව 2021 විභාගයක් තිබ්බා ෆයිනෑන්ෂල් ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ්. අපි ඉන්ටර්වියු කරලා ඉවරයි. එතනත් 500ක් බඳව ගන්න පුළුවන්. අපි ඒ නිසා මේ කොටස් දෙකම ජූලි 3 වෙනිදා 2500ක් අපි බඳව ගන්නවා. ජාතික පාසල්වල තියෙන විශේෂම ඒ විෂය ධාරාවේ ගුරුහිඟේ බොහෝ දුරටම ගැහැරෙනවා. අඩු ආදම්ලාබී පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩපිළිවෙල ගැනද මෙහිදී සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම සාකච්ඡාවට එක් වුණා.